දවසක් ආදර පුතේ ආදර දුවේ ඔයාලා හැමෝටම අද මම කතා කරන්න යන්නේ පුතාලා එක වර්තමානයේදී ගොඩක් වැදගත් මාතෘකාවක් ගැනයි. පුතාලා දැන් ගෙදරට වෙලානේ ඉන්නේ. පුතාලා කොහොමද දවස ගත කරන්නේ? කට්ටියක් කියයි පාසලේ වැඩ කරනවා. තව කට්ටියක් කියයි ටීවී බලනවා, කාටුන් බලනවා කියලා. තව කට්ටියක් කියයි අපි ෆෝන් එක, කම්පියුටර් එක, ලැප් එකේ වැඩ කරනවා කියලා. තව කට්ටියක් කියයි අපි निदा गन्नवा किया ओम तामाय पुताल एक एक के ना दवस गत कराने पुते जेसु में आपी हमोटम लोकेटम तेरनात्मक कालयतमाय दीला तीने मे देवल ज्ञान हितान ए जेसु तामाय आपीर दवस काले दीला तीने जेसु आसा विधियत दे आपी मे दवस काले गत कराने जेसु आसा विधियत दे आपी जीवा तेने कियला हितान दे मे काले आपीर दीला तीना ඉතින් අද දවසේදී අපිට තියෙන ඒ දේවල් ගැන මෙනෙහි කරන්න. පුතේ ඒකම ජේසු අපිට වටිනා සම්පතක් දීලා තියෙනවා. ඒ අපේ පවුල. අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා මේ හැමෝම ගෙදර ඉන්නවා. ජේසු කියනවා අපි මෙච්චර ආපු ගමන තනියම අපේ වැඩවල හිර වෙලා කාර්යබහුල වෙලා ලොකු තෙහෙට්ටු ගමනක තමයි අපි හැමෝම ඇවිල්ලා. ඒ ආපු ගමන චුට්ටක් නවත්තන්න කියලා ජේසු අද අපිට කියනවා. ඒව නවත්තලා සංවේදී වෙන්න, ගෙදර අමාරුකම් වලට සංවේදී වෙන්න, ගෙදර එකිනෙකාට සංවේදී වෙලා අවංකව උදව් කරන්න එකිනෙකාට ආහාර ගන්න හැමෝම, පවුල හැමෝම එකට එකතු වෙලා ඒව බෙදා හදා ගන්න, එකට සෙල්ලම් කරන්න, සතුටින් ඉන්න කියලා. ඒ වගේම තව විශේෂ දෙයක් පුතේ පවුලක් ලෙස අපිට කරන්න කියලා ජේසු අද දවසේදී අපිට ආරාධනා කරනවා. ඒ එකට එකතු වෙලා පවුලේ හැමෝම යාඥා කරන්න. මේ කාලය කියන්නේ අපිට අපිව වෙනස් කරගෙන, එකිනෙකා වෙනස් කරගෙන ජීවිතය ගැන නැවත හැරි බලන්න තියෙන කාලය. අද දවසේදී පුතාලා මේ ගැන හිතන්න ඕනි, මෙනෙහි කරන්න තියෙනවා. සුද්ධෝ පවුලට කියමු අපේ පවුල ආරක්ෂා කරලා අපේ පවුල තුල සමගිය ගොඩනගන්න කියලා. ජේසුට කියම පුංචි අපිට මේ දේවල් තේරුම් අරගෙන කාලය දවස ජේසුට ප්‍රසන්න විදිහට ගත කරන්න ශක්තිය දෙන්න කියලා. අද ඉඳන් යාඥා කරන්න අපි හැමෝම පවුලක් විදිහට පටන් ගමු. එතකොට ජේසු අපේ ජීවිතවල ප්‍රතිහාරය කරන. ඔබ සැමට ජේසු පිටයි.